පුතේ බලය කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. බලය කියන්නේ ඇදීමක් හරි තල්ලු කිරීමකට හරි. හරි? අපි පොඩි පන්තිවලදී ඉගෙන ගත්තා. ඒතර බලය කියන්නේ දෛශික රාශියක් කියලාත් අපි ඉගෙනගෙන තියෙනවා. බලය කියන්නේ දෛශික රාශියක්. දෛශික රාශියක් කියන්නේ මොකද්ද? විශාලත්වයක් තියෙනවා නිශ්චිත දිශාවක් තියෙනවා. එහෙනම් බලයට විශාලත්වයක් තියෙනවා. ඒ වගේම බලය ක්‍රියා කරන දිශාවක් තියෙනවා. එහෙනම් පුතේ බලය කියන්නේ දෛශිකයක්. බලය කියන්නේ දෛශිකයක්. ඒතර බලයේ විශාලත්වය අපි මනගන්නේ නිව්ටන් වලින්. නිව්ටන් වලින්. මනින උපකරණේ නිව්ටන් තරාදිය. ඔව් අපි ඉගෙන ගත්තා. බල සංප්‍රයුක්තය anu කුමක්ද? මොකද්ද මේ බල සංප්‍රයුක්තය කියලා කියන්නේ? පුතේ මෙහෙමයි. දැන් මෙන්න සෙට් එකක් එකතු වෙලා මේ කාර් එක තල්ලු කරනවා. පොඩි සෙට් එකක් ඉන්නේ මේනේ. කාර් එක තල්ලු කරන්නේ මේ පොඩි සෙට් එක. හරි. ඊට පස්සේ මම ඕක බලන් ඉන්නවා කියලා හිතන්න. මම ඕක බලන් ඉන්නවා. හරි. ඊට පස්සේ මම කියනවා අයින් වෙන්න පුතේ. හැමෝම අයින් වෙන්න. හැමෝම අයින් වෙන්න කියලා කරලා මම වීරයා වගේ තනියෙන් කාර් එක තල්ලු කරනවා. ඔයා හිතන්න මට පුළුවන් කියලා. ඔයා හිතන්න මට පුළුවන් කියලා. රයිට්. ඔන්න දැන් කාර් එක තල්ලු කරනවා මම. හරි. ඉතලන්න කාර් එක ඉස්සරහට යනවා. පොඩ්ඩක් ඉස්සරහට යනවා. මේ තුන් දෙනාම තල්ලු කරනකොට කාර් එක පොඩ්ඩක් ඉස්සරහට ගියා. හරි. මං ඇවිල්ලා තල්ලු කරනකොට කාර් එක පොඩ්ඩක් ඉස්සරහට ගියා. දැන් මොකද්ද මෙතන තියෙන වෙනස? මෙතන තියෙන වෙනස තමයි තුන් දෙනෙක් බල තුනක් යොදලා මේ වාහනය ඉදිරියට ගත්තා. එහෙම නැත්නම් මේ වාහනය මත බල තුනක් ක්‍රියාත්මක වෙනවා මේ වෙලාවේ. ඊට පස්සේ මං ඒ තුන් දෙනාම අයින් කරලා මං තනියෙන් ඇවිල්ලා තල්ලු කරන මේ වාහනේ මත බලයක් යෙදෙනවා. අන්න පුතේ අර තුන් දෙනා වෙනුවට මම තනි බලයක් යෙදෙනවා. ඊට පස්සේ මම මේ තුන් දෙනාට කියනවා දන්නවද මම යෙදුවේ සම්ප්‍රයුක්ත බලය කියලා. එහෙනම් මොකද්ද සම්ප්‍රයුක්තය කියලා කියන්නේ? බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. අපි හිතමු පුතේ මේ දරුව තුන් දෙනා නිව්ටන් 10 ගානේ නිව්ටන් 30ක් යෙදුවා කියලා මේ වාහනේ මත. එකෙක් නිව්ටන් 10යි 10යි 20යි 30යි තුන් දෙනා 30ක් යදුවා කියලා හිතන්නකො. මම තනියෙන් ගිහිල්ලා නිව්ටන් 30ක බලයක් යදුවා. ඒ තමයි සම්ප්‍රයුක්තේ. ඒ තමයි සම්ප්‍රයුක්තේ. හරිම සරලයි. බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය තමයි පුතේ සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය. තේරුම් ගන්න. බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. මේ බලන්න වස්තුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ වැඩි ගන්නවා. තම් බල කීපයක් වෙනුවට යෙදී හැකි තනි බලය එම බලවල සම්ප්‍රයුක්ත බලය ලෙස හැඳින්වේ. තනි වාක්‍ය හදාගමු. මෙහෙම බල කීපයක් වෙනුවට යෙදී හැකි තනි බලය තමයි පුතේ සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ. සම්ප්‍රයුක්ත මෙන්න පුතේ අපිට කියනවා මෙහෙම ඒක රේඛීය බල දෙක සම්ප්‍රයුක්තය. එකම රේඛාවක බල දෙකක් යෙදෙනකොට ඒ බල දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි බලය අපි හොයන්න යන්නේ මෙන්න තියෙනවා පුතේ කරත්තයක් තියෙනවා. එකෙක් මේ කරත්තය නිව්ටන් 7කින් අදිනවා. හිතන්න නිව්ටන් 7කින් අදිනවා. තව එකෙක් මොකද්ද කරන්නේ? මේ කරත්තය නිව්ටන් 4කින් තල්ලු කරනවා. මේ කරත්තය නිව්ටන් 4කින් තල්ලු කරනවා. මේ බල දෙකම යෙදෙන්නේ එකම රේඛාවේ. මේ එකම රේඛාවේ තමයි මේ බල දෙකම යෙදෙන්නේ. මේ බල දෙක මේ දෙන්නේ එකම රේඛාවක. දැන් අපෙන් අහනවා මේ බල දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. අයියෝ ලේසිනේ සර්, ওই දෙක එකතු කරගන්නකො. එහෙම කිව්වම හරිද? ඔව් එහෙම කිව්වම හරි. මේ බලන්න. වස්තුවක් මත එකම සල රේඛාවක් දිගේ එකම දිශාවට, හරි වැදගත්, එකම දිශාවට එකම පැත්තට ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්ත ඒවායේ එකතුවට සමාන වේ. මෙතනනම් පුතේ 7කින් අදිනවා, 4කින් තල්ලු කරනවා මේ පැත්තටම. එහෙනම් 7යි 4යි එකතු කරනවා උත්තරේ එනවා 11ක්. උත්තරේ එනවා 11ක්. හරි. නිකන් 11ක් නෙවෙයි මේක නිව්ටන් 11ක්. නිව්ටන් 11ක්. එහෙනම් ඔන්න තේරුම් ගන්න. හරි. එකම රේඛාවක බල දෙකක් එකම පැත්තට යදෙනවා. ඒ බල දෙක වෙනුවට යදන්න පුළුවන් තනි බලයේ හෙවත් සම්ප්‍රයුක්ත බලය. කොහොමද අපි ගන්නේ කරන්නේ? ඒ බල දෙක එකතු කරන්න. ඒ බල දෙක එකතු කරන්න. මේ ලොකුවට මේ වචන ගැන හිතන්න එපා. හරි. කරත්තයක් තියෙනවා, එකෙක් 7කින් අදිනවා, තව එකෙක් 4කින් තල්ලු කරනවා.
ඒ දෙකම වෙනුවට යොදන්න පුළුවන් තනි බලය ගන්න මේ දෙක එකතු කරලා. එහෙම ප්‍රායෝගිකව හිතන්න. හරි ප්‍රායෝගිකව හිතන්න. විද්‍යාවේ ලොකුවට වචන දාන්න පුළුවන් අපිට මේකට ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය. මේ බල දෙක එකම රේඛාවක එකම දිශාවට යෙදෙනවා. ආ ඒ දෙක එකතු කරලා සම්ප්‍රයුක්ත බලය ගන්න. මෙන්න මෙහෙමත් බලය දෙන්න පුළුවන් පුතේ. හරි. මෙන්න මේ අවස්ථාව බලන්න පුතේ. එකම රේඛාවක බල දෙකක් යෙදෙනවා. හැබැයි දිශාවෙන් විරුද්ධයි. හරියට නිකන් කරත්තයේ තියෙනවා මේ කරත්තය 12 නිව්ටන් වලින් ඉස්සරහට අදිනවා 5 නිව්ටන් වලින් පිටිපස්සට අදිනවා. පිටිපැත්තට අදිනවා. ඊට පස්සේ අපෙන් අහනවා මේ බල දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි බලයේවත් සම්ප්‍රයුක්ත බලය කීයද? පුතේ එකම රේඛාවක බල දෙකක් යෙදෙනවා ප්‍රතිවිරුද්ධ දිශාවන්ට. අපි අහනවා සම්ප්‍රයුක්ත බලය. පුතේ සම්ප්‍රයුක්ත බලය ගන්න මේ දෙකේ වෙනසින්. වෙනස ගන්න ලොකු එකෙන් පොඩි එක අඩු කරලා. ඒ කියන්නේ සර් 12න් 5ක් අඩු කරනවද? ඔව්. 12න් 5ක් අඩු කරාම 7යි. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය 7යිද? ඔව්. මොකද්ද සර් දිශාව? ඇයි බලය නම් දෛශිකයක්නේ දිශාවක් නෙමෙයි. වැඩි බලයේ දිශාව. ඒ කියන්නේ නිව්ටන් 12 පැත්තට තමයි මේක යන්නේ. හරි මේක ඇදිලා එන්නේ බලයේ ක්‍රියාත්මක වෙන්නේ සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන් 12 පැත්තට. ඒකේ අදහස වැඩි බලයේ පැත්තට. වැඩි බලයේ පැත්ත. හරි හරි. බලමු මේ වාක්‍යෙ මොකද්ද අපිට කියන්නේ කියලා. මේ බලන්නකො. වස්තුවක් මත එකම සරල රේඛාවක් දිගේ බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන්නේ නම් ඒවායේ සම්ප්‍රයුක්ත බල ඒවායේ සම්ප්‍රයුක්තය ඒවායේ සම්ප්‍රයුක්තය සම්ප්‍රයුක්ත ගොඩක් තියෙන බෑනේ එකයිනේ තියෙන්නේ ඒවායේ සම්ප්‍රයුක්ත බලය බල දෙකේ අන්තරයට එහෙම නැත්නම් වෙනසට සමාන වන අතර එය වඩා ලොකු බලයේ දිශාවට ක්‍රියා කරයි. හිතන්න පුතේ අර කරත්තය 12 නිව්ටන් වලින් එකෙක් ඉස්සරහට අදිනවා. උඹ කරත්තය අදින්න එපා මං මේ පැත්තට මට ඕන කියලා තව එකෙක් පිටිපස්සෙන් නිව්ටන් 5කින් අදිනවා. ඒතර වැඩි බලයේ තියෙන්නේ 12 පැත්තේ කාට. එහෙනම් ඒ පැත්තට තමයි යන්නේ. ඒ තමයි බලයේ දිශාව. කොච්චරද? 7ක් නිව්ටන්. කොහොමද ඒක ආවේ? මේ බල දෙකේ වෙනසින්. වැඩි බලයෙන් පොඩි බලය අඩු කරලා දැම්මම අන්න එනවා 7ක් නිව්ටන්. දැන් මං හිතන් ඉන්නවා මැද. හිතන්න. මං හිතන් ඉන්නවා මැද. මං හිතගෙන ඉන්නවා. අත් දෙක දිග හැරලා තියෙන්නේ මගේ. මගේ අත් දෙක දිග හැරලා තියෙන්නේ. හරි. දැන් මේ පන්ති ඉන්න එක දරුවෙක් ඇවිල්ලා එක අතකින් අදිනවා. එන්න සර් මගේ පැත්තට කියලා නිව්ටන් 12කින් අදිනවා. තව දරුවෙක් ඇවිල්ලා අනිත් පැත්තට අදිනවා. අනිත් අතෙන් අදිනවා. එන්න සර් මගේ පැත්තට කියලා නිව්ටන් 5කින් අදිනවා. එයා ටිකක් පොඩි බලයකින් අදිනවා. නිව්ටන් 5කින් අදිනවා. හරි? හරි. දැන් මම යන්නේ කොයි පැත්තටද? මං හිතලා යන්නේ නැහැ. මාව නිකන් ඇදිලා යනවා. යන්නේ කොයි පැත්තටද? නිව්ටන් 12 පැත්තට. නිව්ටන් 12 පැත්තට තමයි මාව ඇදිලා යන්නේ. හරි? හරි. අරයා 5කින් අදිනවනේ මැඩ පවත්වනවනේ. ඒ නිසා මට නිව්ටන් 7ක බලයක් තමයි මේ පැත්තට. ඒ කියන්නේ නිව්ටන් 12 පැත්තට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නිව්ටන් 12 පැත්තට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. හරි? ඉතින් ඒ තමයි පුතේ සම්ප්‍රයුක්ත බලය. ඒ තමයි සම්ප්‍රයුක්ත බලය. දැන් ඔයා හිතන්න මෙහෙම මගේ එක අතකින් 12කින් අදිනවා එක දරුවෙක් ඇවිල්ලා. තව දරුවෙක් ඇවිල්ලා එයාත් නිව්ටන් 12කින් අදිනවා. සම්ප්‍රයුක්ත බලය කීයද? ආ කියන්න. බිඳුවයි. සම්ප්‍රයුක්තේ බිඳුවයි. බිඳුවයි. සම්ප්‍රයුක්තේ බිඳුව කොහෙටවත් මට යන්න බෑනේ. ඇයි මූ 12කින් අදිනුනේ එහා පැත්තේ එකක් 12කින් අදිනවා. මට මැදට වෙලා ඉන්න වෙනවා. බිඳුවයි. අවුරුදු කාලට කඹා දිනවා. කණ්ඩායම් දෙකක් අදින්න. බල ගොඩක් ක්‍රියාත්මක වෙනවා. එකම රේඛාව ප්‍රතිවිරුද්ධ දිශාවට. සමහර අවස්ථාවල මේක හරි විරලයි. සමහර අවස්ථාවල මේ කණ්ඩායම් දෙකම හරිම ජව සම්පන්නයි නම් හරිම ශක්තිවන්තයි නම් සමහර වෙලාවල් වල අපිට පේනවා කඹය හෙල්ලෙන්නේවත් නැහැ. කඹය එහෙම්මම තියෙනවා. හැබැයි දෙපැත්තේ කට්ටිය දාඩිය දාගෙන අදිනවා. හරි. ආන්නේ කඹේ හෙල්ලෙන්නේ නැතුව දෙපැත්ත කට්ටිය දාඩිය දාගෙන බල ක්‍රියාත්මක කරනකොට සම්ප්‍රයුක්ත බලයේ ශූන්‍ය වෙලා තියෙන්නේ ඒ වෙලාවේ. එක පැත්තකටවත් යන්නේ නැහැ කියලා කියන්නේ ශූන්‍ය වෙලා තියෙන්නේ. සම්ප්‍රයුක්තේ ශූන්‍යයි බිඳුවයි. සමාන්තර බල දෙක සම්ප්‍රයුක්තේ කෙසේ ක්‍රියා කරයි? දැන් මේ බලන්න. මේ රූප සනාන බලන්න. මෙන්න කාර් එක. අර අපේ දරුවෝ ටිකක් තල්ලු කරේ. අපි මුලදී රූප සනාන දැක්ක ඒ වගේ අවස්ථාවක්. හරි.
ඕන දැන් කාර් එක කැඩලා තල්ලු කරනවා දෙන්නෙක් ඔයි තල්ලු කරන්නේ. එකෙක් නිව්ටන් 150කින් තල්ලු කරනවා. තව එකෙක් නිව්ටන් 200කින් තල්ලු කරනවා. හරි හිතන්නකො. හරි. එකෙක් නිව්ටන් 150කින් තල්ලු කරනවා. එකෙක් නිව්ටන් 200කින් තල්ලු කරනවා. මේ දෙන්න සමාන්තරව බලය යොදන්නේ. සමාන්තරව එකම දිශාව. හරි. සමාන්තරව එකම දිශාවට බල දෙකක් යෙදෙනවා. දැන් මුන් දෙන්නම අයින් කරලා මෙතනට දාන්න පුළුවන් තනි බලය කියන්නේ එකතු කරගන්නකො සර් ඔය දෙක. ඔව් මේ දෙක එකතු කරගමු. CI 150යි 350යි නිව්ටන්. හරි. දැන් මේ දෙන්නම අයින් කරලා මේ දෙන්නම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයනේ සම්ප්‍රයුක්තය කියන්නේ. එහෙනම් 350යි නිව්ටන්. කොයි පැත්තටද? ආ මේ දෙන්න යොදන බලය යොදන පැත්ත තමයි ඉදිරියට. මේ අත ඉදිරියට නේ. මේ පෙන්වලා තියෙන ඊතලයේ. හරි. ඉතින් අන්න පුතේ අපි කියනවා සමාන්තර බල දෙක සම්ප්‍රයුක්තය කොහොමද අපි ගන්නේ කරන්නේ ඒ දෙක එකතු කරන්න එකතු කරන්න හරි ඒ දෙක එකතු කරන්න මෙන්න කියන කතාව සමාන්තරව එකම දිශාවට ක්‍රියා කරන බල දෙක සම්ප්‍රයුක්තය එම බල දෙකේ එකතුවට සමාන වෙයි එම බල දෙකේ එකතුවට සමාන වෙයි හරි දැන් මුන් දෙන්නම 100යි 100යි දැම්ම කියලා හිතන්නකො එතකොට 200යි සම්ප්‍රයුක්තය 200යි සම්ප්‍රයුක්තය හරි හරි දැන් අවස්ථා තුනක් කියලා තියෙන්නේ එකම රේඛාවේ එකම දිශාවට කොහොම සම්ප්‍රයුක්තය හොයන්නේ එකම රේඛාවේ විරුද්ධ දිශාවන්ට යනකොට කොහොමද සම්ප්‍රයුක්තේ හොයන්නේ සමාන්තර බල දෙකක් යෙදෙනකොට කොහොමද සම්ප්‍රයුක්තේ හොයන්නේ අවස්ථා තුනයි තව එක අවස්ථාවක් තියෙනවා අපි බලමු මේ අවස්ථාව හරි මේ වගේ සීන් එකක් හිතන්න දැන් මේ බලන්න වස්තුවක් තියෙනවා මේ බලන්න එන පුතේ වස්තුවක් තියෙනවා මේ වස්තුවක් තියෙනවා මේ වස්තුව මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා එකක් P අනිත් එක Q P කියන බලයේ දිශාව තමයි මේ ඊතලෙන් පෙන්වන්නේ Q කියන බලයේ දිශාවෙන් දිශාව තමයි මේ ඊතලෙන් පෙන්වන්නේ හරි දැන් මේ බල දෙක වෙනුවටම යොදන්න පුළුවන් තනි බලය සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය එහෙම නැත්නම් දිශාව අපිට හොයන්න පුළුවන් අපිට හොයන්න පුළුවන් හරි ඔයාගේ මට්ටමේදී මේ P සහ Q විදිහට ආනතව බල දෙකක් ක්‍රියාත්මක වෙනවා නම් යම් කිසි වස්තුවක P සහ Q නෙවෙයි මොන හරි ආනතව හරි වස්තුවක් මත ආනතව බල ක්‍රියාත්මක වෙනවා නම් බල දෙකක් හරි වස්තුවක් මත ආනතව බල දෙකක් ක්‍රියාත්මක වෙනකොට බලයේ දිශාව අපි දැනගන්න ඕන මොන බලයේ දිශාවද සම්ප්‍රයුක්ත බලයේ දිශාව හරි මේ බල දෙක වෙනුවටම යොදන්න පුළුවන් තනි බලයේ හෙවත් සම්ප්‍රයුක්ත බලයේ දිශාව. දිශාව අනිවාර්යයෙන්ම පුතේ මේ P සහ Q අතරින්. එහෙම නැත්නම් බල දෙක අතරින්. ඔතනින්ද කියන්න අපි දන්නේ නැහැ. මේ බල දෙක අතරින්. මේ බල දෙක අතරින්. තමයි දිශාව සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ. සර් විශාලත්වය හොයන්න කොහොමද? ඒකට තියෙනවා පුතේ දඩ සමීකරණයක්. ඒක උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට ඉගෙන ගමු. ඕ ලෙවල් මට්ටමේ ඒව අවශ්‍ය නැහැ. හරි cos tan θ ගග දදා හදන්න එකක් තියෙනවා. ඒව අපිට වැඩක් නැහැ. ඔයා දැනගන්න ඕන මෙච්චරයි. යම් වස්තුවක් මත ආනතව බල දෙකක් ක්‍රියාත්මක වන විට ඒ බල දෙකේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව ක්‍රියාත්මක වෙන්නේ බල දෙක අතරින්. බල දෙක අතරින්. එච්චරයි. එච්චරයි දැනගන්න ඕන. right මේ බලන්න වස්තුවක් මත ක්‍රියා කරන බල දෙකේ දිශා එකිනෙකට ආනත වේ නම් ආනතව තියෙනවා නම් වස්තුව චලනය වන දිශාව වස්තුව චලනය වන දිශාව බලයේ ක්‍රියාත්මක වන දිශාව එම බල දෙක ක්‍රියා කරන දිශා අතරින් සිදුවේ ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාත්මක වෙන්නේ මේ බල දෙක අතරින් එහෙම නැත්නම් මේ වස්තුව චලනය වෙන්නේ මේ බල දෙක අතරින් මේ බල දෙක අතරින් මෙන්න මේ කාරණේත් මතක තියාගන්න අච්චු පොතේ නන්නේ හැබැයි මතක තියාගන්න ආනත බල අතර කෝණය වැඩි වෙන විට මේ කෝණය වැඩි වෙනවා දැන් මෙතන අංශක 60යි කියලා හිතන්න ඕනේ කොහොමද හිතන්න ජොලියට ඔක අංශක 90ක් කරනවා අනුපතේ කෝණය වැඩි වෙනකොට සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා මේ ආනත බල දෙකේ කෝණය වැඩි වෙන්න සම්ප්‍රයුක්ත බලය අඩු වෙනවා කොච්චරකින් දනම්මනම් අදාළ නැහැ කෝණය වැඩිද සම්ප්‍රයුක්ත බලය අඩුයි හරි සම්ප්‍රයුක්ත බලයේ දිශාව හෙවත් වස්තුව චලනය වන දිශාව මේ ආනත බල දෙක අතරින් කියන එකත් ඔයා මතක තියාගන්න ඕන
right hari api podi udaharanayak gamu man metenta ayennam me balanna dan me car ekak p saha ekak p saha q hari menna p kiyala balayak yedena menna q kiyala r kiyala balayak yedena r kiyala balayak yedena hari hari etukota samprayukta balaye dishawa mokak me car ek kohetta de yanne koi patter de yanne ame thiyenne r r dishawa me thamai samprayukta balaye dishawa me pennala thiyenne ithala dekki ayi thamai samprayukta balaye dishawa hewat p saha q kiyana dennama wenuwata yodanna puluwan tani balaye dishawa tani balaye dishawa kochchara de kiyala hoyanna onne me aanata bala kriyaatmaka gana awasthawak oyata kiyala dennam mama dan puthe ape warayata nawuwenawane ithura warayata nawak athulle ekaparama dan api ithum kohe hari indala china indala oy dan nawak dan ewillak tiyenne ah china indala nawak enawa kiyala hithannako Ika parang ni kang ape gede tawahani kin lam e pakar no wagi himin ne hari neve villa gemburu muhudin awaten neve villa gemburu muhudin awaten ito pasi warai ing yana wa podi botu deka kari yana ta podi neu deka pagi podi deka kiano hari deka gihila neve ta sambande wino me widi heta ana to sambande wino hari wa itano me raung tamai neve kile hitano ko hari itro pi kian ne ka botu wa Q කියන්නේ තව බෝට්ටුව. හරි? ඊට පස්සේ නැවේ එන්ජින් එක නවත්තනවා. ඊට පස්සේ මේ P සහ Q කියන බෝට්ටු දෙකෙන් තමයි නැව ඇදගෙන එන්නේ. හරියට නිකන් වාහනයක් නියුට්‍රල් කරලා අරගෙන ඇදගෙන එනවා වගේ. හරි? නැව අරගෙන එන්නේ වරායට අරගෙන එන්නේ මේ P සහ Q කියන දෙකෙන්. හරි? ඒ දෙන්න ආනත වොහුම ඉඳලා ඒ දෙන්න තමයි හිමින් අරගෙන එන්නේ නැව වරායට අරගෙන එන්නේ. හරි? පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ එහෙම මේ වගේ ඒවා දැක් ගන්න පුළුවන් ඒවාට. හරි? Kemarin itu nanti kriyat mau kemana anak tebal, hari itu kan kono ipod dak wedi kerapu gama sampriuk tebal ya adu keragangan pulua, kono ipod dak wedi keragangan itu sampriuk tebal ya adu keragangan pulua, ini apa meke ganan tiak khademu wibah kita ini mewa ke ganam putih, apa itu penawa samantar balad deka karya kemat edi lati enawa ikam di shawat, hinang edi wenne sampriuk tebal ya medin nama wenu ote dan pulan tani balai wenne mundin nage ketua, hai pahai ekolai edas ikasiai අපිට පුතේ මෙන්න මේකත් ඉගෙන ගන්න. අපිට ඕන නම් මේ බලයේ දිශාව පෙන්වන්න පුළුවන් මේ විදිහට. මේ බලන්න උත්තරේ 1100යි නිව්ටන් ওই විදිහට දාලා මෙහෙන් පුතේ ඊතලයක් දාන්න. මේ ඊතලයේ තුඩ බලයේ දිශාව පෙන්වන්න මේ. නිකන් බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා ওই විදිහට අපිට පෙන්වන්න පුළුවන්. හරි. එකම රේඛාවක එකම දිශාවට බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඉස්සරහින් 800කින් අදිනවා පිටිපස්සෙන් 600කින් තල්ලු කරනවා ඒ පැත්තටම. එහෙනම් අදින පැත්තටම තමයි වාහනේ යන්නේ. එකම දිශාවට යන්නේ. එකම රේඛාවක බලය දෙන්නේ. එකම දිශාවට. එහෙනම් මුන් දෙන්න එකතු කරන්න. 1400යි 1400යිනේ. 1400යි නිව්ටන්. ඒකෙත් අර දිශාව අපිට ওই විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. ওই විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. හරි. ආ මොකද්ද ඔය බෙදා ගන්න. චොක්ලට් පාර්සලයක් කියලා හිතන්න. හිතන්න ඕනික. හරි. ටොපි පාර්සලයක්. ආ චොක්ලට් ගණන්නේ. හරි. ටොපි පාර්සලයක්. ගෙදරට තාත්තා ගෙනිලා ගෙදර කොල්ලෝ දෙන්නයි හරි ආයින්දා මේක බෙදා ගන්නilla කියලා දෙනවා එකෙක් 800කින් අදිනවා අනිත් එක 900කින් අදිනවා මට දියන් කියන හරි දැන් ගෙදර අයියා තමයි 900කින් අදින්නේ මල්ලි තමයි 800කින් අදින්නේ ඌට එච්චර ශක්තියක් නැහැ නේ හරි එතකොට මේක යන්නේ කොයි පැත්තටද අයියාගේ පැත්තට තමයි යන්නේ ඒ කියන්නේ 900 පැත්තට වැඩි බලයේ දිශාවට යන්නේ හරි හැබැයි අරුව 800කින් අදිනවා එහෙනම් මේක වෙනස ගන්නවා එහෙනම් මේකේ වෙනස ගන්න ඕන එහෙනම් 900 800 අතර වෙනස වෙන්නේ 200යි Right, එහෙනම් මෙන්න මොකද්ද මෙතෙන්දි වෙන්නේ වැඩි බලයේ දිශාවට තමයි වස්තුව ඇදිලා එන්නේ. එතන වැඩි බලයේ 900. 900 පැත්තට එන්නේ. හැබැයි අනිත් එක 800කින් අදිනවා. එකම රේඛාවක ප්‍රතිවිරුද්ධ දිශාවන්. හරි. එහෙනම් මේ දෙන්න අතර වෙනස අන්තරය. එහෙනම් වැඩි එකකින් අඩු එක අඩු කරනවා. එහෙනම් 900න් 800ක් අඩු කරාම 200යි. 200යි. හරි මේක නියම ප්‍රශ්නයක්. හරි මේ වගේ ප්‍රශ්නයක් විභාගෙට එන්න පුළුවන්. බලන්න හැමෝම පහත පෙනෙන්නේ රළු තලය තලයක් මත තබ ඇති ලී කොටසකේ පුතේ මේ තියෙන්නේ රළු තලයක් මත තබලා තියෙන ලී කුට්ටියක්ලු හරි එතකොට දැන් ලී කුට්ටියක් තියෙනවා මේසේ උඩ මෙහෙම හිතන්නකෝ හරි රළු මේසයක් උඩ තියෙනවා ලී කුට්ටියක් හරි දැන් පුතේ මේ ලී කුට්ටියේ මේ ලී කුට්ටියේ බර විසින් පහලට බලයක් යදෙනවා මේ WA බල W හරි weight එක බර හරි ඊට පස්සේ පුතේ මේ ලී කුට්ටිය විසින් ඉහළට බලයක් යදෙනවා sorry ලී කුට්ටිය විසින් නෙමෙයි මේ ලී කුට්ටිය රැඳිලා තියෙන මේ පුෂ්ඨයේ විසින් ඉහළට බලයක් යෙදෙනවා. ඒ තමයි පුතේ රියැක්ෂන් ෆෝස් එක. එහෙම නැත්නම් R කියලා අපි ඒක හඳුන්වනවා. නේ?
එහෙනම් W සහ R දෙක එකට එකිනෙකට සමානයි. යම් වස්තුවක් නිශ්චලව තියෙන්නේ පුතේ යම් වස්තුවක් නිශ්චලව තියෙන්නේ ඒ වස්තුව මත ක්‍රියාත්මක වන බල සමාන වන නිසා එහෙම නැත්නම් බල සමතුලිතතාවයේ තියෙන නිසා නේ නිව්ටන් එයාගේ පළවෙනි නියමයෙන් කියූප එක මතකද ඔයාට නේ අසන්තුලිත බාහිර බලයක් එදෙන තාක්කල් නිශ්චල වස්තු නිශ්චලව ඉන්නවා අසන්තුලිත බාහිර බලයක් එදෙන තාක්කල් නිශ්චල වස්තු නිශ්චලව ඉන්නවා එහෙනම් WR ට සමාන වෙලා තියෙනවා ඒ වෙලාවේ මෙන්න එකෙක් ඇවිල්ලා 800කින් අදිනවා බාහිරින් ඇවිල්ලා අසමතුලිත බලයක් යොදනවා 800කින් අදිනවා එතකොට මේ මේකර මේ ලී කුට්ටිය රැඳිලා තියෙන පුෂ්ඨේ නිකන් ඉඳේද නෑ ඌ මොකද කරන්නේ අර චල අදින පැත්තට විරුද්ධ පැත්තට බලයක් යොදනවා සර් ඒකට කියන්නේ ඝර්ෂණ බලය නේද ඔව් යම් වස්තුවක් චලනය කරන්න උත්සාහ කරනවා ඒ වස්තුව ගැටලා තියෙන පුෂ්ඨේ මොකද්ද කරන්නේ චලනයට විරුද්ධ දිශාවට බලයක් යොදනවා ඒ තමයි ඝර්ෂණ බලය ඒ තමයි ඝර්ෂණ බලය හරි ඉතින් ඝර්ෂණයේ අවස්ථා තුනයි පුතේ නේ ඝර්ෂණයේ අවස්ථා තුනයි ස්ථිතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණය ගතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ පුතේ බලය යොදනවා හැබැයි වස්තුව චලනය වෙන්නේ නැහැ සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ වස්තුව චලනය වෙන්න පටන් ගන්න වෙලාවේ පවතින ඝර්ෂණය ගතික ඝර්ෂණය කියලා කියන්නේ වස්තුව චලනය වෙනකොට තියෙන ඝර්ෂණ බලය හරි එහෙනම් මෙතන F සමානයි 200යි නිව්ටන් සීමා කියලා දීලා තියෙනවා ඒකේ අදහස මොකක්ද සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 200යි නිව්ටන් 200යි ඒ කියන්නේ 200 දී මේ වස්තුව ඒ කියන්නේ දැන් 800කින් අදිනවා හරි 800 එකපාරම 800 යොදන්නේ අපි හිතමු මේක ටිකෙන් ටික යොදනවා කියලා හිතන්නකෝ යා හරි එතකොට ඉස්සලාම නිව්ටන් 100ක් යොදනවා වස්තුව චලනය වෙන්නේ නැහැ 150ක් යොදනවා වස්තුව චලනය වෙන්නේ නැහැ 200ක් යොදනවා 200ක් යොදනකොට වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා අන්න සීමාකාරී ඝර්ෂණ බලය මේකේ අදහස පුතේ මේ ලී කුට්ටිය 800කින් අදිනකොට 200කින් පිටිපස්සට අදින. 200කින් පිටිපස්සට අදින. 200කින් පිටිපස්සට අදින. එහෙනම් 200කින් පිටිපස්සට අදිනවා නම් මෙතන අපේ පාඩමට මේක දාගත්තොත් එකම රේඛාවක විරුද්ධ දිශාවට බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. වැඩි බලයේ දිශාවට වස්තුව චලනය වෙනවා. සම්ප්‍රයුක්ත බලය ගන්නේ මේ වැඩි බලය සහ මේ පොඩි බලය අතර වෙනසින් 800න් 200ක් අඩු කරනවා උත්තරේ 600යි. දිශාව 800යි නිව්ටන් පැත්තට තමයි මේකේ දිශාව. 800යි නිව්ටන් පැත්තට තමයි මේකේ දිශාව. වැඩි බලයේ දිශාව. වැඩි බලයේ පැත්තට තමයි දිශාව වෙන්නේ. හොඳයි පස්වෙනි ගාන ගොනු දෙන්නා බැඳි කරත්තයක ගොනු දෙන්නා විසින් ගොනු දෙන්නෙක් බැඳලා තියෙනවා කරත්තයක එකෙක් නිව්ටන් 1000ක් යදෙනවා. උන් දෙන්නා ඉන්නේ සමාන්තරවනේ ඉන්නේ ඉතින්. හරි. එහෙමනේ ගොනු ඉන්නේ සමාන්තරව ඉන්නේ කරත්තේ. හරි. එකෙක් 1000යි. අනිත් එකත් 1000යි. දෙන්නා දෙන්නට සමාන්තරයි. යන්නේ එකම පැත්තට ඉස්සරහට තමයි යන්නේ. එහෙනම් සමාන්තරව බල දෙකක් එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා. බල දෙකේ එකතුෙන් සම්ප්‍රයුක්ත බලය එනවා. සම්ප්‍රයුක්ත බලය එනවා. සම්ප්‍රයුක්ත බලය එනවා. Right. එහෙනම් නිව්ටන් 2000යි. Right. රෝදහා පාර අතර සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 100ක් නම්. හරි. දැන් කරත්තේ රෝද තියෙනවානේ. රෝදයි පාරයි අතර සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 100යිලු. ඒකේ අදහස මේ කරත්තේ ගොනු දෙන්නත් එක්ක ඉස්සරහට යනකොට පිටිපස්සෙන් 100කින් අදිනවා කියන එක. පිටිපස්සෙන් 100කින් අදිනවා. හරි. 200කින් 2000කින් ඉස්සරහට යනවා. පිටිපස්සෙන් 100කින් අදිනවා. එහෙනම් වැඩි බලයේ දිශාවට වස්තුව චලනය වෙනවා. කරත්තේ ඉස්සරහට යයි. හැබැයි පිටිපස්සට 100ක් අදින නිසා 1900ක් තමයි සම්ප්‍රයුක්ත බලය වෙන්නේ 1900ක් තමයි පුතේ සම්ප්‍රයුක්ත බලය වෙන්නේ තේරුම් ගන්න හරි මෙතන පොඩි අවුලක් තියෙනවා ගොන්නුන්ගේ කකුල් දිනවනේ ඒ කකුල් මතත් මොකද්ද අපේ මේ 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 කකුලුත් ඔහොම යනවනේ ඉස්සරහට ඒතර කකුල් හතරයි කකුල් අටක් තියෙනවනේ ඒ කකුල් අට මතත් යදෙනවා මොකද්ද ඝර්ෂණ බලය ඒක කොච්චරද කියලා මෙතන අහලා නැහැ. ඉතින් සරලව ඒක සලකලා නැහැ මෙතන. රෝදහා පාර අතර කියලා විතරයි දීලා තියෙන්නේ. හරි? 1900 තමයි ගන්න වෙන්නේ. හරි? හරි. හරියටම දෙනවා නම් අරුන්ගේ ටිකක් දෙන්න ඕන අපිට. හරි? ඒ ටිකනේ ගැටෙන්නේ නේද? හරි? හරි. එහෙනම් ඔන්න 1900 නිව්ටන් කියලා ගමු. හරි. දැන් බලන්න මේ මේ ප්‍රශ්නේ හරි වෙනස් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අන්න දිශාව අපිට අනිවාර්යයි මේකෙදී. මේ බලන්න
ට්‍රොලියක් මත නැගෙනහිර දිශාවට 50 නිව්ටන් බලයක්. ආ නැගෙනහිර පැත්තට ට්‍රොලියක් කියන්නේ පොඩි කරත්තයක්. ආ මේ කරත්තෙන් නැගෙනහිර පැත්තට නිව්ටන් 50ක බලයක් යෙදෙනවා. බටහිර දිශාවට නිව්ටන් 40ක බලයක් යෙදෙනවා. ඒ කියන්නේ විරුද්ධ දිශාවට එකම රේඛාවක බල දෙකක් යෙදෙනවා විරුද්ධ දිශාවන්ට. එහෙනම් වස්තුව චලනය වෙන්නේ වැඩි බලයේ දිශාවට, සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ වැඩි බලයේ දිශාව. එහෙනම් 50 නිව්ටන් දිශාව. 50 නිව්ටන් දිශාව කියලා කියන්නේ නැගෙනහිර දිශාවට කොච්චරක්ද කියලා විශාලත්වය ගන්නෙ කොහොමද? මේ දෙන්නගේ තියෙන වෙනසින් 50යි 40යි අතර වෙනස නිව්ටන් 10යි. එහෙනම් නැගෙනහිරට නිව්ටන් 10ක් තමයි මෙතනට උත්තරේ වෙන්නේ. හරි, නැගෙනහිරට නිව්ටන් 10ක් කියලා තිබ්බනම් හරි. එතන නැගෙනහිරට කියලා වචන ලියන්න. මගේ උත්තරේ වචන නෑ. නැගෙනහිරට නිව්ටන් 10යි. එහෙනම් එහෙම නැත්තම් 10යි නිව්ටන් නැගෙනහිරට. හරි, ඒ වගේ උත්තරයක් අපිට බාර ගන්න පුළුවන්. රයිට්, බලමු පුතේ. මෙන්න ලස්සන ප්‍රශ්නයක්. ලස්සන ටිකන ගමු. මේ බලන්න. නිව්ටන් දුනුතරාදියක ලී කොටයක් එල්ලූ විට, පුතේ දුනුතරාදියක් තියෙනවා. ඒකේ ලී කොටයක් එල්ලලා තියෙනවා. පුතේ නිව්ටන් තරාදියේ පාඨාංකය ඇවිල්ලා තියෙනවා නිව්ටන් 8යි. එතන 8යි කියලා පාඨාංකය ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ ලී කුට්ටියටම සෙට් කරනවා. ඒ ලී කුට්ටිය උඩින් තියෙනවා ග්‍රෑම් 500ක යකඩ කැබැල්ලක්. ග්‍රෑම් 500ක යකඩ කැබැල්ලක් තියෙනවා. එහෙම තිබ්බම අපෙන් අහනවා පාඨාංකය. ඔක නිකන් මේ වගේ සීන් එකක් නේ පුතේ. රයිට්, අපි නිකන් දල වශයෙන් අඳිමු. රයිට්, ඔන්න අපේ නිව්ටන් තරාදිය. හරිද? හරි. මෙන්න ඉල්ලලා තියෙනවා ලී කුට්ටිය. හරි. ලී කුට්ටිය. හරි. ලී කුට්ටිය උඩින් තියෙන මොනවා යකඩ කෑල්ල. ආ මේ තියෙන යකඩ කෑල්ල. යකඩ කෑල්ල ග්‍රෑම් කීයද? 500යි. ග්‍රෑම් එක 500යි. හරි. යකඩ කෑල්ල තියන්න ඉස්සෙල්ලා මේකේ පාඨාංකයේ තිබ්බේ 8යි. 8යි තිබ්බේ. හරි. 8යි නිව්ටන් තිබ්බා. යකඩ කෑල්ල එල්ලුවාට පස්සේ 500යි ග්‍රෑම් පාඨාංකය අපෙන් අහනවා. පාඨාංකය අහනවා. හරි. සම්ප්‍රයුක්ත බලය වෙන විදිහකට කියනවා නම් මේ අහන්නේ සම්ප්‍රයුක්ත බලය තමයි මේ අහන්නේ. හරි. එකම දිශාවට බලයක් යෙදෙනවා. හරි. බලයක් යෙදෙනවා එකම මේ පැත්තට බලයක් යෙදෙනවා. හරි. එතකොට මේ අස්සේ තියෙන ස්ප්‍රින් එකෙන් ඉහළට බලයකුත් යදෙනවා. හරි. මේක සරලව තේරුම් ගමු මේ විදිහට. රයි. නිව්ටන් 8ක් තියෙනවා. එහෙනම් මේ ග්‍රෑම් 500න් නිව්ටන් කීයක් එකතු කරන්න ඕනද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. මෙන්න මේක ඔළුවේ තියාගන්න ඕන පුතේ. මේ පෘථිවියේ තියෙන කිලෝ එකක වස්තුවක් මත නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මගේ අත උඩ තියෙනවා හාල් කිලෝ එකක්. හාල් කිලෝ එකක් තියෙනවා. එන එක බලයක් විදියට ගත්තොත් කීයද නිව්ටන්? 10යි. නිව්ටන් 10යි. හාල් කිලෝ 10ක් තියෙනවා. බලයක් විදියට ගත්තොත් නිව්ටන් 100යි. 100යි. සර් එහෙම මතක තියාගන්න අමාරුයි. ආ එහෙනම් මේ මතක තියාගන්න. 1 kg සමානයි 10යි නිව්ටන්. කිලෝ එකක් 10යි නිව්ටන් සමානයි. කිලෝ එකක් 10යි නිව්ටන් සමානයි. එහෙනම් කිලෝ භාගයක් ග්‍රෑම් 500ක් 5යි නිව්ටන් සමානයි. 8යි 5යි 13යි. 13යි නිව්ටන්. උත්තරේ වෙන්නේ 13යි නිව්ටන්. හරි. පුතේ මේක මතක තියාගන්න. කිලෝ එකක් මත නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩේ වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය හේතු කොටගෙන. එහෙනම් 1 kg සමානයි 10යි නිව්ටන්. එහෙනම් කිලෝ එකෙන් භාගේ ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500ක් කියන්නේ නිව්ටන් 5යි. ඉස්සල්ලා නිව්ටන් 8ක් තිබ්බා. තව නිව්ටන් 5ක් එකතු කරනවා. මුළු ගාන නිව්ටන් 13යි. මුළු ගාන නිව්ටන් 13. අපෙන් අහන්නේ පාඨාංකය විතරයි අහන්නේ. එහෙනම් පාඨාංකය 13යි නිව්ටන්. පැහැදිලිනේ පුතේ? හරි. එහෙනම් අපි ඔන්න චූටි පාඩම චූටි වෙලාවකින් ඉවර කරා.